චකිතයක් තිබුණා මොකද ඇත්තම ලංකාවේ කියනවා ගොඩක් අය මෙහෙම යන්න බෑ එහෙමයි කියලා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මම තනියම යන්න. සහ මගේ ඇත්තම ලොකුම හේතුව වුණේ මගේ කියන මම බාරයක් මං ඉස්සරහට අඩියක් තිබ්බ ඒ අඩිය වෙනුවෙන් මම බාරයක් වෙන තමයි මම සිරිපාදෙ ගියේ. ඉතින් ඒ වගේම මගේ අයියාගේ බාර වගේ තිබ්බ. ඉතින් අපි ජීවිතේ ඉස්සරහට යන්න තම බාරයක් වෙන්නේ අපි විශ්වාස කරනවා බුද්ධ රජාණන් වහන්සේ. ඉතින් බුදු රජාණන් වහන්සේ වැඩිය තැනට ගිහිල්ලා ඉතින් ඒ දේශක ඒ ඉෂ්ට වෙන්න කියලා එහෙම ඉල්ලන එක තමයි ලොකුම බලාපොරොත්තු වුනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම එළියට බැස්සා. ඉතින් ගොඩක් කලකට මට ගෙදරින් ලොකු සපෝට් එකක් හම්බෙනවා අම්මා අයියා. ඉතින් ගොඩක් කලකට එළියට යද්දි කියනවා මේ පරිස්සමෙන් ගිහින් එන්න කියන වචනේ කියනවා. කවදාවත් ඉතින් යන්න එපා. ඔය යන්න එපා මේ ගමන යන්න එපා. එහෙම කියලා නේ ගොඩක් කලකට හරි පරිස්සමෙන් යන්න කරන දේ පරිස්සමෙන් කරන්න. ඉතින් ඇයි කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් වෙන්නේ? අපිටත් තියෙනවා හීන, අපිටත් තියෙනවා එළියට බහින්න ඕමනයි. ඉතින් එතන අසපුවේ මේ හිටපු කෙනෙක් හිටියා මතක් කතා කරා. මං හා මෙතනින් යන්න තියෙන කියලා. ඔව් කිව්වා. සෝ ඔයා තනියමද මේ යන්නේ කියලා. සෝ බය නැද්ද යන්න එපා මේ ගමන කියලා. ඉතින් එයාත් මට ගොඩක් ඇඩ්වයිස් කරලා යන්න එපා තනියම සතු ඉන්න එහෙමයි කියලා. ඉතින් ඉන්බොක්ස් මැසේජ් කරලා කිව්වා මේ ඔයා දේ ගියේ මේ අපි එකපාරට ආව එකපාරට ගියා ඊට පස්සේ මගදිවත් ආයේ දැක්කේ නැහැ. උඩමළුවට යද්දි එයාලා උඩමළුවට යද්දිත් මම පිටත් වෙලා උඩමළු වෙනවා. ඉතින් අපි gedara ඇවිල්ලත් හිතාගෙන හිටියේ මේ අපි දැක්කේ අර අద్భుත සීන් තියෙනවා. අద్భుත සිදුවීම් සහ ගොඩක් දේවල් තියෙනවා ඔය සිරිපා මේ කරුණාකරද්දි සහ සමල් අඩවිය. ඔය ඇත්තටම මේක ගෑන් ළමෙක් ඉදිරිය රාමුවක කොටු වෙන්න ඕන කාලයක් නෙමේ. ඒ රාමුවෙන් අපි එළියට එන්න ඕනේ. ඉතින් අයිබෝන් දියස අපිත් එක්ක එකතු වෙන හැම දිනාටම දියස ටීවී හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් අරගෙන ආවා. ඉතින් අද දවසෙත් අපි ඇවිල්ලා තියෙන්නේ හැම වෙනස් දේවල් අලුත් දේවල් හොයාගෙන යන ගමනක. පහුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය Facebook හරහා Instagram හරහා ඒ විතරක් නෙමෙයි YouTube හරහා මේ සමාජ මාධ්‍ය ජාල හරහා බොහොම ජනප්‍රිය වෙච්ච කෙනෙක් හොයාගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අර කතාවට කියනවා ගෑනු ළමයි හරියට මල් වගේ කියලා. හැබැයි මල් වගේ ලස්සන වුණාට ගල් වගේ හිත තියෙන කෙල්ලොත් ලංකාවේ ඉන්නවා. ඒක ඔප්පු කරපු ගෑන ළමෙක් හොයාගෙන තමයි අපි අද දවසේ ආවේ. හැවිල්ලා තියෙන කිරිබත්ගොඩ පැත්තට ඒ කෙනා කවුද කියලා සමහරවිට මං හිතන්නේ මම කියන්නත් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්නවා ඇති. මොකද සමාජ මාධ්‍ය තුල බොහොම ජනප්‍රිය කෙනෙක් මේ දවස්වල. ඒ තමයි අවාරේ. අවාරේ සිරිපා කරුණාකරන එක බොහොම අපහසු වැඩක්. ඉතින් ඒ අපහසු වැඩේ කෙල්ලෙක් තනියම අවාරේ සිරිපා කරුණාකරා කිව්වම ඒක ඊටත් වඩා විශ්වාස කරන්න බැරි දෙයක්. හැබැයි ඇත්තටම තනියම අවාරේ සිරිපා කරුණා කරපු කෙල්ලෙක් මේ වෙද්දි ලංකාවේ ඉන්නවා. එයා හොයාගෙන ආවේ ඒ තමයි ඉරේෂා නිල්නයනි. අයිබෝන් ඉරේෂා, කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් ඉන්නවා ගෙදර සහ වැඩ කටයුතු කරන මම ජොබ් එකක් කරනවා. ඉතින් කිරිබත්ගොඩ මම තමයි සීමන්ස් කම්පියුටර් එකේ. ඉතින් එතනත් වැඩ කටයුතු කරගෙන මම කියන්නේ කාලයක් ඉඳන්ම කරන්නේ ට්‍රැවල් කරන එක. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ දවස්වල ඒ විදිහට යනවා. රයිට්. එතකොට මේ ඉරේෂා, ඔබ ගොඩ දෙනෙක් හඳුනාගන්න මේ අවාරේ තනියම සිරිපා කරුණා කරපු අවස්ථාවත් එක්ක කවද්ද මේ ගමන ගියේ? මේ ගමන ගියේ අයියේ 11 12 මේ මාසේ 11 12 කලින් දෙවනි සතියේ. රයිට්. එතකොට මේ ඉරේෂා තනියම මෙහෙම ගමනක් යන්න බය හිතුන්නේ නැද්ද? චකිතයක් තිබුණා. මොකද ඇත්තම ලංකාවේ කියනවා ගොඩක් අය මෙහෙම යන්න බෑ එහෙමයි කියලා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මම තනියම යන්න. සහ මගේ ඇත්තම ලොකුම හේතුව වුණේ මගේ කියන මම බාරයක් මං ඉස්සරහට අඩියක් තිබ්බ ඒ අඩිය වෙනුවෙන් මම බාරයක් වෙන තමයි මම සිරිපාදෙ ගියේ. ඉතින් ඒ වගේම මගේ අයියාගේ බාර වගේ තිබ්බ. ඉතින් අපි ජීවිතේ ඉස්සරහට යන්න තම බාරයක් වෙන අපි විශ්වාස කරනවා බුදු රජාණන් වහන්සේ. ඉතින් බුදු රජාණන් වහන්සේ වැඩිය තැනට ගිහිල්ලා ඉතින් ඒ දේශක ඒ ඉෂ්ට වෙන්න කියලා එහෙම ඉල්ලන එක තමයි ලොකුම බලාපොරොත්තු වුණේ. ඉතින් ඒක එක්ක තමයි මම සිරිපාද වඳින්න ගියේ. ඉතින් බය හිතුණා චුට්ටක්. මොකද තනියම යන නිසා සහ වැස්ස මේ දවස්වල කියන්නේ ඉතින් අවාරේ මේ ඩිසල සිරිපාද ගිහිල්ලා තියෙනවා. ඔව් මම ඒත් අවාරේ ගිහිල්ලා තියෙනවා මේ ක්ලීනින් ප්‍රොජෙක්ට් වලට. ඉතින් අපි වාරේ පටන් ගන්න කලින් මේ ක්ලීනින් ප්‍රොජෙක්ට් වලට යනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා තිබුණා. පිටත් උනේ මේ උදේ කීයටද මෙහෙන්? මෙහෙන් අයියා මම රෑ පිටත් උනේ. මොකද මට ඇත්තටම බස්
මේ දවස්වල වැඩ කරන කාල සීමාව ටිකක් වෙනස් වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒකත් එක්ක ටයිම් මැනේජ් කරගන්න ඕන නම් මම මෙහෙන් සාමාන්‍ය 12ට ඉඳලා තමයි පිටත් උනේ. ඉතින් වේලාසනත් වැඩි වුණා. මම එතනට යද්දී මං කුරුවිට යද්දී දෙකම අතර විතර වුණා. පාන්දර දෙකම. පාන්දර දෙක. ඉතින් එතකොට මේ ඉරේෂා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේ අහන්නේ ඉරේෂාගෙන් මේ අහන ප්‍රශ්න ටික මේ සමාජ මාධ්‍ය ඇතුලේ අපි දැක්ක පෝස්ට් ගොඩක් ෂෙයා වෙනවා. මේ ෂෙයා වෙච්ච පෝස්ට් ටිකත් එක්ක තමයි මම මේ ප්‍රශ්න ටික ඉරේෂාගෙන් අහන්නේ. ඉරේෂා මම දැක්ක මේ अपे गुडक मे पिर्मी दिब्बा मे अपे अम्मला गेदरी अभी टाउन गिया मे रेहत आट वेदि एन परुना कोहे दी गेल को वद दिनातरी के मेहमे अन्न देते के मेहमे अन्न पुल अंद अरे मुकद मे रेश मे लंका की संस्कृति पदनम इच्छरटक बोधने को चोदना कल दिब्ब मे लंका संस्कृति विनाशको मे तनी के सामान्य लंका संस्कृति अतु की रे मे हाईम पास सामान्य बीम कलूर कटे पास भैया मे मे प्रश्न अट्ते मे कथंदर अट्ते मुखा दिरेश संबंध की लंका मेहम ඇත්තටම ලංකාවේ බයවලයින් ගෙදරින් එළියට ගියන් ළමයි බැස තරි දෝෂණේ වෙනවා මරනවා ඒ වගේ දේවල්. ඉතින් ඔක ලංකාවේ විතරක් නෙමෙයි හරියට හැබෑ ඇරලා බැලුවොත් එහෙම පිටරටවලලත් වෙනවා. ලංකාවේ එළියට බහි නැතිකම විතරයි තියෙන්නේ. පිටරටවල එළියට බහිනවා. ඉතින් ඒ රටවල මිනී මරුන් දෝෂණ වෙනවා. ඉතින් ඇයි අපි ගෙදරට වෙලා ඉන්නේ? ඒක එක හේතුවක්. මම තනියම ගොඩක් වෙලාට මම අවුරුදු 6ක් එක්ස්පීරියන්ස් එක්ක මම ඇවිදින කෙනෙක්. ඒ කියන්නේ ට්‍රැවල් කරන අරන් අවුරුදු 6ක්. ඔව් අවුරුදු 6කටත් වැඩි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම එළියට බැස්සා. ඉතින් ගොඩක් වෙලාවට මට ගෙදරින් ලොකු සපෝට් එකක් අම්මා අයියා. ඉතින් ගොඩක් වෙලාවට එළියට යද්දි කියනවා මේ පරිස්සමෙන් ගිහින් එන්න කියන වචනේ කියනවා. කවදාවත් ඉතින් යන්න එපා. ඔය යන්න එපා මේ ගමන යන්න එපා. එහෙම කියලා නේ ගොඩක් වෙලාවට හරි පරිස්සමෙන් යන්න කරන දේ. පරිස්සමෙන් ගන්න. ඉතින් ඒ සපෝට් එක මට පොඩි කාලේ ඉඳන්ම ගෙදරින් තිබෙති. මම පොඩි කාලේ ඉඳන්ම අපේ දේවල් තනියම කරගත්තේ. ඉතින් මම හිතනවා ඒක සමාජය කියන්නේ සංස්කෘතිය කියන එක වෙනයි. සංස්කෘතියත් එක්ක අපි ඇතුල්ට වෙලා ගේ ඇතුල්ට වෙලා ඉන්නවා කෙල්ලෝ ගෙදර ඉන්නවා කියන එක වෙනයි. එතකොට අපි ඒ කඩේම අපි ජයගත්තේ නැත්නම් අපිට හැමදාම ඉන්න මෙන්න මෙතන. ඉතින් ඇයි කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් වෙන්නේ? අපිටත් තියෙනවා හීන අපිටත් තියෙනවා එළියට බහින්න ඕමනයි. ඉතින් අපිත් ආසයි ලංකාව කියන්නේ ඇත්තටම ලෝකේ ලස්සනම රටක්. ඉතින් මේක ඇතුලේ මේ පොඩි භූමිය ඇතුලේ සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. මමත් කොච්චර ට්‍රැවල් කරලා තිබුණා මටත් තව ගොඩාක් තියෙනවා මේ ලංකාව ඇතුලේ ඇවිදින්න තැන්. ඉතින් මං ඉල්ලන්නේ ඒ රාමුවෙන් පිටට තෙරෙන්න ඇවිල්ලා ලෝකය දකින්න. ලංකාව විතර නෙමෙයි මගේ ඇත්තටම ලොකුම හීනේ තියෙන්නේ ලංකාවෙන් එළියට යන්න. රටකට යන්න රටවල් වල රටින් රටට යන්න ඇවිදින්න. ඒක තමයි මගේ ඇත්තම හීනේ. මං ඒක හැබෑ කරගන්න තමයි මං අඩියක් තියලා තියෙන ඉස්සරහට. ඉතින් මම කියන්නේ යන්න. බය වෙන්න එපා. තමන්ගේ හිතේ ශක්තියත් එක්ක තමන් වැඩ කරන්න ඕනේ. තමන් තමන් කියලා අඳුන ගන්න තාක්කල් අපිට මේ රාමෙන් එළියට එන්න හම්බෙන්නේ. එතකොට ඉරේෂා මේ පාන්දර දෙකමාරයි ගෝනේ කුරුවිටින් ගිහිල්ලා බහිද්දි මේ සාමාන්‍යයෙන් සිරිපාදේ යන්න තියෙන මේ නල්ල තන්නේ පාර තමයි මේ සාමාන්‍ය විවාහය සහ සාමාන්‍ය ජනතාව යන ප්‍රධාන මාර්ගය. එතකොට කුරුවිට පාර කියන්නේ බොහොම මේ අසීරු දුෂ්කර පාරක්. මම ඒකට එන්න ඉස්සෙල්ලා මං අහනවා මේ පාන්දර දෙකමාරට කුරුවිටින් බහිද්දි බය හිතුන්න නැද්ද? මේ මොකද පාන්දර දෙකමාර කියන්නේ මේ බොහොම කලවරයි කවුරුත් නැහැ ටවුන් වල. සාමාන්‍යයෙන් රාත්‍රි ගම යෙදිලා තියෙනවා. මම යන තැන් වලට යන්නේ ඉතින් පාන්දරෙම දැන් කන්දක් උනත් අපි නගිනවා කියන්නේ. ඉතින් අපි පාන්දරෙන් නගින ඉතින් ඒතත් එක්ක අපි රෑ ගමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් බය කියන එක දිවන ඉතින් අපි බය හිතෙන්න ඕනේ මේ මිනිස්සු කියන එකත් එක්ක අපි අපේ ගැන විශ්වාසයක් නැත්තන්නේ. ඉතින් මම ගිහිල්ලා කුරුටින් බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා. ඉතින් බහැලා එතන හිටියා. මගේ එතන වීඩියෝ එකක් ගත් එකක් තියෙනවා. ඉතින් එතන ඉඳලා ඊට පස්සේ වෙලා වැඩි. එතන එදා සෙනසුරාදා දවසක් ඉතින් පහුව මේ සිකුරාදා රෑ මං ගියේ සෙනසුරාදා පහුවදා පොලත් එක්ක. ඉතින් පොලේ එතන කට්ටියකින් විස්තර අහුව එතන එළවලු එකන කට්ටියක් හිටියා. ඉතින් ඒ දෙන්න එක කතා කරගෙන ඉතින් ඒ දෙන්නත් හරි සමීප වුණාගේ මගේ විස්තරත් අහලා කතා කරද්දි ඉතින් එයාලත් කිව්වේ යන්න එපා මේ වෙලාවේදී එහෙමයි කියලා කිව්වා. ඉතින් අතන මේවා ඇඩ්වයිස් ගොඩක් හැමෝම ඉතින් තමන් ගැන හිතනවනේ ඒ වගේ. ඉතින් බය හිතුණා කියන එක ඉතින් ඒක කියන්න බෑ චුට්ටක් බය හිතුණා යනකොට. මොකද සමල අඩවිය කියන්නේ අපි දන්නවා වාරේ වාරේ දෙකේම වුණත් සත්තු ගොඩක් ඉනවා සත්තු සරපයි එතකොට අලියා කොටියා කියන දෙන්නා ඉන්නවා. ඉතින් ඇත්තටම ඒ දෙත් එක බය හිතුණා. මොකද බය වෙන්න ඕනේ නේ ඉතින් අනිවාර්ය අනිවාර්ය. එතකොට ඕකේ මේ ওই ගමනේ බොහොම ලොකු එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා අවාරේ. එතකොට තනියම වරුසාව වැඩි මේ දවස්වල මේ හැම දෙයක්ම එක මේ මොනවාද මේ ඒ ගමන අපි මුල ඉඳලා විස්තර කරමුකෝ ඉරේෂා. අයිය මම මුලින්ම කියන්නේ ඒ විදිහට රෑ පිටත් වෙච්ච ගමන මම 6 විතර වෙනකන් කියන්නේ 6ට කලින් 5 55 විතර වෙනකනොත් මම හිටිය කුරුවිට.
කුරුවිටින්දලා එතනින්දන් බස් එකක් ගන්න ගොඩක් වෙලාට අඩවිකන්ද බස් එක තමයි මේ කුරුවිට එරත්තන පාරෙන් යන්න තියෙන බස් එක. ඉතින් ඒක එන්නේ 6:00 වගේ වෙලාව. ඉතින් මට ඕනුනේ පුළුවන් උදේම නැගින්න. මොකද මම ගොඩක් තොරතුරු එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත තොරතුරු ටයිම් මැනේජ්මන්ට් ඒ හැම දෙයක්ම එක්ක මට ඕනේ කරදරයක් නැතුව උඩමළුවට කරුණා කරන්න කියන්නේ රැවෙන්න කලින්. ඉතින් ඒකත් එක්ක මම කොහොම හරි 6:00 වෙදි මට බස් එක යනවට වැඩිය මං තීරණය කරා මම මෙතනින් ට්‍රිවිල් එක යනවා කියලා. ඉතින් ට්‍රිවිල් එක ගියේ මම මෙතන ඉඳලා ට්‍රිවිල් එක ගිහිල්ලා මම ගමන පටන් ගද්දි 6:00. එතනින් මට ඉස්සෙල්ලාම නඩයක් හම්බුණා, මල්ලිලා කට්ටියක් හම්බුණා. ඉතින් එයාලා කතා කරද්දිත් කිව්වේ අක්කේ ඇත්තටම එක දවසින් මම එක එතනටම යන්න බැරි වෙයි වැස්සත් එක්ක අපිත් නැවතිලා තමයි යන්නේ කියලා. ඉතින් මම හදාගත්ත ටයිම් ෂෙඩියුල් එකත් එක්ක මම හිත කිව්වා එයාලට නෑ මල්ලි මම යනවා මට 3:00 4 වෙද්දි තමයි මම කරුණාකරන්න බලාපොරොත්තු වෙන උඩට. ඉතින් ඕගොල්ලන් ඉඳලා එනවා නම් එහෙම පරිස්සමෙන් එන්න. ඉතින් එයාලටත් බුසර්ණයි කියලා ඉතින් මම ගමන පිටත් වුණා. ඒ මගදී ඊට පස්සේ මට කියන මම යන තැන්වලදී ඉස්සලාම හම්බුණා අම්බලමක්. එතන හාමුදුරු නමක් හිටියා, පොඩි හාමුදුරු නමක් සහ තව කෙනෙක් හිටියා. ඉතින් ඒ දෙනගෙන් තමයි ඉස්සලාම මුලින්ම ඇහුවේ මෙතනින් උඩටද පහළටද කියලා. ඉතින් එතකොට ඒ පොඩි හාමුදුරු නම කිව්වා උඩට යන්න තියෙන එතනින් කියලා. ඉතින් මම මෙතනින් උඩට ගිහිල්ලා ආපහු වර්ණගමල වර්ණගල අම්බලම ළඟට එතනට. ඒ කියන්නේ මේ ඉරේෂා කුරුවිට රත්නපාරෙන් ඉස්සලා ගිහිල්ලා තිබ්බෙම නැහැ. නෑ නෑ අයියේ මේ පළවෙනි පාර. ෆස්ට් ටයිම් ගියේ. ඊට පස්සේ එතනට යද්දි එතන හිටියා මේ පාලමක් වගේ තියෙනවා එතන. ඉතින් එතන හිටියා මුර කරන දෙන්න කියන ආරාමයක් මං හිතන්නේ තියෙන පොඩි භවනා කරන. ඉතින් එතන අසපුවේ මේ හිටපු කෙනෙක් හිටියා මට කතා කරා මං මෙතනින් යන්න තියෙන කියලා. ඔව් කිව්වා. සෝ ඔයා තනියමද මේ යන්නේ කියලා. සෝ බය නැද්ද යන්න එපා මේ ගමන කියලා. ඉතින් එයාත් මට ගොඩක් ඇඩ්වයිස් කරලා යන්න එපා තනියම සතු වෙන්න එහෙමයි කියලා. ඉතින් මං එයාට කිව්වා ඔව් මට විශ්වාසය තියෙනවා. සමන් දෙයියන්ගේ විශ්වාසය තියෙනවා මම අදහනවා. ඉතින් ගේ තාත්තා බෞද්ධ අම්මා කැතොලික් වුණාට. ඉතින් මං ආගම ඕන එකක් මං අදහනවා. ඉතින් ඒකත් එක මගේ විශ්වාසය මගේ හයිය මගේ කියන්නේ මම යන්නේ බාරයක් කියන මගේ අයියාගේ බාරේ වුණා මගේ අතේ තිබ්බ ඒක මං අරයි යනවා කියන අදිෂ්ඨානය තිබුණා. ඉතින් ඒව ඔක්කොම එක තමයි මං කොමයි යනවා කියලා. ඉතින් එතන ඒ දෙන්නම බලාගෙන හිටියා මම මේ ගමන යනවා. එතනම වර්ණගල අම්බලමේ තව කට්ටියක් හිටියා. පිරිමිමයි කට්ටියක් හිටියා. ඉතින් පිරිමිමයි කට්ටියක් ඉන්නේ හිටියඳ මට අම්බලම ඇතුළට යන්න බෑ මං එස්කියුස් කළා ආයෙමත් ගියා. ඉතින් ගමන අවසානයේ ඇවිල්ලා පෝස්ට් එක දාද්දි ඒගොල්ලන් මට ඉන්බොක්ස් මැසේජ් කළා කිව්වා මේ ඔයා දෙ ගියේ මේ අපි එකපාරට ආව එකපාරට ගියා ඊට පස්සේ මගදිවත් ආයේ දැක්කේ නැහැ උඩමළුවට යද්දි එයාලා උඩමළුවට එද්දිත් මම පිටත් වෙලා උඩමළු වෙනවා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා තිතා හිතාගෙන හිටියේ මේ අපි දැක්කේ අර අద్భుත සීන් තියෙනවා කියන්නේ අద్భుත සිදුවීම් සහ ගොඩක් දේවල් තියෙනවා ඔය සිරිපා මේ කරුණාකරද්දි සහ සමල් අඩවියේ. ඒ පිළිබඳව දැනුවත් වෙලාද ගියේ? ඔව් ඒ පිළිබඳව ගොඩක් දැනුවත් වෙලා ගියේ. ඉතින් එයාලා හිතන් හිටියේ අපි මේ දැක්කේ මේ මොකක් හරි කියන්නේ වෙන මොකක්රි මායාවක් දැක්කේ කියලා. මගේ පෝස්ටර් එක දකින්නකොටත් ඉතලා තියෙන කෙල්ලෙක් ගියා ආවා ගියා දැක්කා මේ මායාවක් කියලා. ඉතින් ඊට පස්සේ එතනින් එහා වැස්ස පටන් ගත්ත යද්දි වැස්ස මම සමනේ කන්නවත් නැවතුනේ නැහැ විනාඩි 10ක්වත් ගත්තේ නැහැ මට ටයිම් මැනේජ් කරගන්න ඕන. මොකද සීත ගඟුලෙන් එතර වෙනවා කියන එක ටිකක් අමාරු කටයුත්තක් වතුර වැඩි වෙනවා එකපාරට. ඉතින් මම එතනින් එතනට ඇවිල්ලා තේ ටයිම් මැනේජ් කරන කන්නවත් විනාඩි 10ක් වගේ ගා පොඩි ප්‍රමාණයක් ගත්තෙ මම පිටත් වුණා. ඉතින් මහන්සි වෙද්දි මහන්සි දන්නුණා ගොඩක්. මහන්සි වෙද්දිත් මම නැවතිලා හිතුවා නෑ මට ඉක්මනට කරුණා කරන්න ඕනේ සමන් දෙයියන්ගේ පිහිටයි කියලා මුමුණ මුමුණ තමයි මම ගියේ. ඇත්තටම මම පස්සේ ලියපු පෝස්ට් එකෙත් දැම්ම අයියේ මේ ගියපු ගමනේ මම කියන්න කැමති ඇත්තටම මේ වෙලාවේදී අපි යන්නේ සමල් අඩවිය. සමල් අඩවිය කියන්නේ රක්ෂිතය. එතකොට මේ රක්ෂිතයට අපි ට්‍රැවලර්ස්ලා විදියට සහ නිකම් මිනිස්සු විදියට අපි දන්නවා රක්ෂිතයට ඇතුල් වෙනකොට ගිනි අවිලන දේවල් සහ කපට කොටන දේවල් අපිට අරගෙන තහනම්. ඉතින් මම යද්දිත් කිහිසක කොපුව කමන මයික පස්සේ පෝස්ට් එකක් දැම්මා. ඉතින් ඇත්තටම ඉල්ලන්නත් තියෙනවා එකක් ඒ වගේ දේවල් කරන්න එපා. ගොඩ අපේ දේවල් රැක ගන්න ඕනේ. ඒක තමයි අපේ යුතුයකම. ඉතින් සහ මම ඇත්තටම ගියේ මේ ගමන එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඉතින් එකපාරට කවුරු හරි යන්න හිතනවා නම් කෙනෙක් කවුරු හරි ඉතින් ගොඩක් ඒ ගැන විස්තර හොයන්න මට කියන්න බෑ යන්න එපා සහ යන්න කියන එක. මම කියන්න කැමතියි මම ගියේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මගේ. ඔව් මොකද දැන් ඉරේෂා ඔබව උදාහරණයට අරගෙන මොකද ලංකාවේ ගොඩක් අනුකරණය කියන දේ තියෙනවානේ. කෙනෙක් දෙයක් කරොත් තව 10ක් 15ක් ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒතකොට ඉරේෂා ඔබව අනුකරණයට අරගෙන ඔබව දැකලා ඔබව කොපිගල්ලා තව කීප දෙනෙක් යන්න බලාපොරොත්තුවක් ඇති සහ දැන්ටත් ප්ලෑන් කරලා ඇති. හැබැයි මේ ඒක ඔය හිතන තරම් ලේසි නෑ නිරේෂා. මොකද අනුතුරු තියෙනවා අර ඔයා කිව්වා වගේ සත්තු සර්පයි ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ අලියා කොටිය
වගේ සත්තු බව ඉන්නවා. ඉතින් මේ අනුතුරු වෙන්න තියෙන ප්‍රවණතාවය බොහොම වැඩි. ඒ ගැන දැනුවත් වෙලා ගියත් ඒ අනුතුරු වෙන්න තියෙන ප්‍රමාණය බොහොම වැඩි. ඒ නිසා මේ අන්න එහෙම උදවියට අනිවාර්යෙන්ම මේ ඉරේෂාගේ තියෙන අත්දැකීම් එක්ක අනිවාර්යෙන් දේවල් ටිකක් ඇති කියන්නේ. ඒ ටිකත් අපි කියමු අපිව බලාගෙන ඉන්න හැමෝටම. ඔව් අය ඇත්තට මේ අවස්ථාව ලබා දුන්නට ඔයාලට ගොඩක් ස්තුතියි. මොකද ලොකු දෙයක් තියෙනවා කියන්න. මම ගොඩක් ඇවිදින කෙනෙක්. සහ මම කඳු නගිනවා. ඉතින් මම ගොඩක් පාරවල් හොයනවා. සහ මම කොතරතුරු එකතු කරන කෙනෙක්. ඉතින් මේ දේවල් එක්ක ලොකු එක්ස්පීරියන්ස් එකක් එවිඩන්ස් එක තියෙන නිසා තමයි මම මේ ගමන සූදානම් වුනේ. මේ ගමනට මම හොඳට සූදානම් වුණා. මම පෝස්ට් එකේ පවා ලිව්වා මම ෆස්ට් එයිඩ් කිට් එකක් මගේ පර්සනල් අරගෙන යන ෆස්ට් එයිඩ් කිට් එකක් මම අරගෙන ගියා. සහ මම उड़कलगत अगे हदीसी अवस्थावक शीतल हरी मनोहरी देख यूज पुलवांग अलूकोईल कक्तना एक मंगेनगेन मंगेक अरगेन गिया मे गमन दिव शीतल आवो सह नवते हरी उन वेसट हाउन तेकत्मट ओम आवेगी सा जैकट अरगेन गिया वेसदी मट आराक्ष आवे थिंग वे लोक कारण गोड़ना मे गमन दि मम एक्तरगते सह ඇත්තටම මට එක්ස්පීරියන්ස් තියෙනවානේ මම මේ ගමන බය නැතුව අඩියක් තියන්න ගත්තේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉතින් යන ආයෙට මට බෑ යන්න එපා කියන සහ යන්න කියන්න තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩක්ම මේකට බලපානවා නේද මං කියන්නේ එක්ස්පීරියන්ස් ගන්න හැම දෙයකින්ම මම කිව්වා අර එලියට බහින එක හරි එක ඕකේ එක ඕන කෙනෙක් අපි කරන්න පුළුවන් සහ ආත්ම විශ්වාසය හදා ගන්න අපි මේ රාමුවෙන් එලියට එන්න ඕනේ ඇත් හැබැයි මේ රාමුවෙන් එලියට එන එක උනත් තමන් ගොඩක් මොලේ කල්පනා කරලා කරන්න ඕන දේවල් ඒ කියන්නේ අපිට හිතන ගමන් හිතන දේ කරන්නත් මේ ඇත්තම කරන්න බෑ ඒක ලෝකේ කොහේ වුණත් ඒක ඇත්ත ඉතින් මම ඉල්ලන්නේ මේක දැකපු ගමන් මටත් පුළුවන් හරි යනවා කියන එක නෙමෙයි කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඕන විදිහක් තියෙනවා ඒ විදිහට ඒ ආකාරයට යන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ අයියෝ. ඉරේෂා විතරක් නෙමෙයි මේ ගමනේදී ඉරේෂා ඔයාට අමතක නොවනම සිදුවීම මොකද්ද මෙයා ගිහිපු සිරිපා කරනවා ගමනේදී? අමතක නොවන සිදුවීමක් කියන්නේ එහෙම අතරම මගේ වාසනාව වෙන්නේ නැති මට එහෙම දෙයක් අතරම සිදුුනේ නැහැ මම ගම් පටන් ගත වෙලේ ඉඳලම මම හරිම ආශාවෙන් හරිම يعني නිස්කලංකව පරිසරයත් විඳින ගමන් තමයි ගියේ පොඩි සමහර තැන්වලදී චකිතයක් ආවා මේ ගමනේදී يعني සත්තු ඉන්නවා සද්ද ඇහෙනකොට පොඩ්ඩක් ඉතින් හරිම චකිතයක් නා චුට්ටක් බය හිතුණා හැබැයි අමතක නෙමෙයි මේ ආසම සිදුවීම තමයි මම වර්ණගල අම්බලමේ ඉඳලා පිටත් වෙද්දි මාත් එක්ක දෙන්නෙක් ආවා ඒ දෙන්න තමයි බවෝ දෙන්නෙක් ඇතරම ඒ දෙන්න මාත් එක්ක ගවණේ අවසානයේ වෙනකනොත් ආවා පහෝදා මම බහිනකෝ දෙපාන්දර බහින කොටත් නලතන්නේ පැත්තට වහිද්දිත් ඒ දෙන්න මාත් එක්කම වගේ හිටියා ඉතින් ඇතරම ඒ දෙන්න මාර විදියට මට කියන්නේ ඒ බැඳීම හරිම වෙනස් මං හිතන්නේ ගොඩක් අයට ඒ දෙනව හම්බෙලා තිබුණා සහ ඒ දෙන ගොඩක් ඒ පාරේ ඉන්න දෙන්නේ මම යනකොට ඒ දෙන හයියෙන් යද්දි මං කිව්වත් චුටක් ඉන්නකෝ මාත් එනවා කියලා කිව්වොත් එහෙම එයාලා චුට නැවතිලා මන් දිහා බලන් ඉන්න ආයි ටික දුරක් යනවා නැවතෙනවා බලන් ඉන්න මම එනවාද කියලා ඉතින් ඇත්තනම ලොකු ආරක්ෂාවක් තිබුණා කියලා හිතෙනවා ඒ දෙන්නගෙනු ඉරේෂා තව පෝස්ට් ටිකක් තිබ්බා මම දැක්ක Facebook එකේ මේ මේකේ කියන්නේ බොරුවක් මේකේ මේ තනියෙන් ගියා නම් කොහොමද මේ ෆොටෝ ගැහුවේ කවුද ඕක තමයි දාලා තිබ්බ මේ ලොකුම කමෙන්ට් එක මේකේ තනියෙන් ගියා නම් කොහොමද ෆොටෝ ගැහුවේ කියලා මේ ඒකට උත්තරයක් තියෙනවා මං හිතන්නේ අපි මේ දුරගතනෙන් මේ සම්බන්ධව කතා කරද්දිම මේ ඉරේෂා මාත් එක කිව්වා මේ නෑ ඒක උනේ අයි මෙහෙමයි කියලා හැබැයි මේ බලාගෙන ඉන්න ජනතාව දන්නේ නෑ මේ කතාව මේ කතාවත් අපි අනිවාර්යෙන් කියමු ඔව් අයි ඇත්තටම ඒකත් කියන්න ඕනේ මේ කතාව එක්කම මේ ගොඩක් අයගේ එක ප්‍රශ්නයක් වුණා ඇත්තටම මට මමගේ වීඩියෝ එකක් වුණා මං අප්ලෝඩ් කරලා තියෙනවා ඉතින් ඒක බලන්න පුළුවන් ඒකෙත් තියෙනවා ගල් මම නගිනකොට උනත් ඒක තියෙන කන්දත් එක ගල් පඩි නෙමේ ගල් තියෙන ඉතින් ලොකු ගල් දිනවා පොඩි ගල් දිනවා ඉතින් ගොඩක් තැන්වලදී මම ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් තියෙනවා මගේ විශ්ස ප්‍රමාණයටම ඉතින් ගොඩක් අහුවා මේක නම් කවුරු හරි ගන්න ඕනේ මේක සෙල්ෆියකුත් නෙමේ තියලා ගත්ත එකකුත් නෙමේ කියලා ඉතින් මම ඒ වගේ ගල් උඩ මම ඒ පෝස්ට් එකේ සඳහන් කරලා තියෙනවා ගල් තියලා මේ කොටු කැලේ තියලා තමයි ෆෝන් එකෙන් ගත්තේ කින් කාට හරි තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම උවමනාවක් තියෙනවා නේ ගැන හොයන්න ඇත්තටම මම පෙන්නනවා ඉතින් iPhone එකේ ගොඩක් අය දන්නවා ෆ්‍රන්ට් කැම් එක තියලා ටයිමින් තියලා ටයිමින් 10 සෙකන්ඩ් තියලා ගත්තට පස්සේ බ්‍රෂ් ෆොටෝස් කියලා තමයි වැටෙන්නේ. ඉතින් කාට හරි තියනවා නම් ඕන නම් මගේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මම පෙන්නන්න බ්‍රෂ් ෆොටෝස් කියලා තමයි වැද්දලා තියෙන්නේ. එක තැනකදී මම ගන්න හැම හදපු ෆොටෝ එක මම දන්නා එකේ වීඩියෝ වෙලා තියෙන්නේ. මම ගිහිල්ලා ඇවිල්ලා ආපහු බලනකොට ඒක වීඩියෝ එකක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් මම අප්ලෝඩ් කරලා තියෙනවා බලන්න පුළුවන් ෂනුලි ට්‍රැවල් ගර් කියලා YouTube channel එකක් මම පටන් ගත්තා. ඉතින් ඒක දැනට පරණේ වදාගෙන යනවා. ඉතින් ඉස්සරහටත්
අලුත් වීඩියෝස් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ශනුල්ලි ට්‍රැවල් ගර්ල්. ඒතකොට page එකකුත් තියෙනවා Facebook එකේ. ඔව් Facebook page එකකුත් තියෙනවා ට්‍රැවල් එක. ඒක follow කරන්න පුළුවන්. යාළුවන්ට like කරන්න පුළුවන්. මොකද මේ ශනුල්ලි මං හිතන්නේ කිව්වා අපිත් එක්ක අලුත් දේවල් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා ට්‍රැවලින් පැත්තෙන් කියලා. ශනුල්ලි අවුරුදු 6ක් තිස්සේ ට්‍රැවල් කරද්දී කොහේ කොහෙද දැන්ට ට්‍රැවල් කරලා තියෙන්නේ? වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ කොහෙද? වැඩිපුරම ඇදලා තියෙන්නේ කඳුවලට. කඳු තමයි හැමදාම අම්මත් කියන්නේ කඳු බඩ ගන්න කඳු බඩ ගන්න කියලා. ඉතින් ඔෆිස් එකෙත් කියන්නේ කඳු නගිනවා කඳු නගිනවා කියලා. ඉතින් නකල්ස් රේන්ජ් එකේ සමහර ගොඩක් කඳු වලට මම ගිහිලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔය ගොඩක් ගත්තොත් නකල්ස් රේන්ජ් එකේ ලොකුවටම යන්නේ. ඉතින් ඒ රේන්ජ් එකේ ගොඩක් කඳු වලට ගිහිලා තියෙනවා. සමනල අඩවියට තාම ගිහිල්ලා නැහැ. සමනල අඩවියට ඉතින් සමහර තැන් තහනම් අපිට යන්න. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. ඉතින් අපි තහන නැති තැන් වල ඉතින් අපි යන්න ඕනේ. කඳු ගත්තොත් මෙක්ක මේක කියන්න බෑ. මම ගොඩක් කඳු වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ට්‍රැවල් කරන්නේ තනියමද ශනුලි? නෑ අයියේ, මම තනියමත් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගොඩක්ම ගිහිල්ලා තිබුණේ මගේ යාළුවොත් එක්ක. යාළුවෝ ඉතින් මට Facebook කරා හම් වෙන කට්ටිය හිටියා. සහ මම කලින් මගෙන් අහනවා ගිහිල්ලා ආවම අනේ අපිවත් එක්කයි යන්න එහෙම සමහරව අහනවා. ඉතින් එහෙම කට්ටිය එක්ක ගිහිල්ලා තියෙනවා මං ගියපු තැන් වලට. ඉතින් ඔල නිල් දියපකුණ කියලා KO එකක් එහෙම තියෙනවා. ඉතින් ඒ ගමන ගොඩක් අය ආසාවෙන් හිටියා යන්න දන්නේ නැහැ. යන්න කන්ටැක්ට් නැහැ. ඉතින් මම ඇත්තම 11 පාරක් විතර එක්කන් ගිහිලා දෙනවා කට්ටියව ඇත්තම මේ ගමන. ඉතින් ඒ වගේ මම යන්නේ ටීම් එක. සමහරලාට දෙන්නේ 3 දෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට 10ක් විතර වෙන්න පුළුවන් මම කියනවා. ඉතින් තව කට්ටිය මාත් එක්ක ඉතින් ඇත්තම මේ ගමන යන බලාපොරොත්තු වෙන. එයාටත් මම කියනවා හරි යමු මම එක්ක යන්නම් ඉතින් කතා කරන්න මාත් එක්ක කියලා. ඒ කියන්නේ ෂොනුලි මේ ඔයත් එක්ක ට්‍රැවල් කරන්න ට්‍රැවලින් එක්ස්පීරියන්ස් එකක් ගන්න බලාගෙන ඉන්නව නම් කවුරු හරි කෙනෙක් ඔන්න මේ කියන්නේ ට්‍රැවල් කරන්න මේ මේ කාලේ ලංකාවේ තියෙන මේ වාතාවරණෙත් එක්ක ගොඩක් දෙනෙක් මානසිකව මේ ලොකු පීඩනයක ඉන්නවා. ඉතින් ට්‍රැවල් කරන්න ආසයි. හැබැයි යන්න දන්නේ නැහැ. ට්‍රැවලින් ප්ලේස් ඒ කියන්නේ ලස්සන ලංකාවේ ලස්සන තැන් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අන්න එහෙම කට්ටියට ඔයාව සම්බන්ධ කරගත්තොත් ලොකු chance එකක් තියෙනවා යන්න. දන්න කියන තැන් ටිකේ බොහොම පහසුවට එක්ක යනවා. ඉතින් ඒ නිසා මේ එහෙම කට්ටියට කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කියලාත් අපි කියමු. මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ Facebook page එකක් තියෙනවා Travel with Buddies කියලා. ඉතින් ඒක මගේ wall එකෙත් දාලා තියෙනවා, share කරලා තියෙනවා. ඉතින් ඒකට like කරලා कथा करे मगे यूट्यूब चानल का मंगल उद्यम पटांग तीन शनुली ट्रैवल गर्ल के लिए एक सब्सक्राइब कर इस हटेकून मम लंका वे मई बलापुर मम लोकम ट्रवल कर सिंगापूर गीलतेन गण कटेट थिंग ये गमन मंगोड़ा मत नम कर तनियम गेप गमन थिंग मम इस हाट बलापुर लोके वटे मे गमन अन्न थिंग एकतुला इन मत मम वाले अन्न बेरी मत वीडियो बल ट्रैवल कर වැඩිපුරම ලස්සන ගිහිල්ලා තියෙන. එහෙම නැත්නම් වැඩිපුරම ආසාවෙන් යන ලස්සනම තැන කොහෙද? ඔව් අය ඇත්තටම ට්‍රැවල් කරන අපේ විදිහට ඉතින් අපි ගොඩක් places වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හේව හිඩන් ප්ලේස් එකෙන් හැංගිච්ච තැන්. ඉතින් මට කියන්න තියෙන්නේ මම කියනවට වඩා ඔයාලා හොයන එක හොඳයි. හොයන්න හැම හොයලා යන්න ගොඩක් ප්ලේසස් වල ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තැන් ගොඩක් ප්‍රසිද්ධ කරන්න මම කැමති නැහැ. මොකද මම ට්‍රැවල් කරන කෙනෙක්ද මම ඒව ආරක්ෂා කරන්න ඕනේ. අතර මේක මගේ යුතුයකම. සහ ඒක නිසා අර හැමෝට මේක මම කියන්නේ උනන්දුව තියෙන කෙනා හොයාගෙන යනවනේ. ඉතින් ඒ කෙනාට මම chance එකක් දෙනවා හොයලා මෙන්න යන්න හැම කියලා. ඉතින් මගේ page එකෙත් ගොඩක් දාලා තිනවා ගියපු තැන්. ඉතින් ඒ වෙනුත් විස්තර ගන්න පුළුවන්. ලස්සනම තැන් ගොඩක් තියෙනවා. ඉතින් නම් කරලා කියන්න බෑ. ලංකාවේ හැමතැනම ලස්සනයි. ඉතින් මේ මම කියන්න කැමති මේ අවාරේ ගියපු ගමන ගැන. අවාරේ කියන්නේ සමනල අඩවිය කියන්නේ රක්ෂිතයන් මම කලින් කිව්වා වගේම. ඉතින් මේ ගමන වුණත් ඇත්තටම නොයන්න ඕන ගමනක්. නොයන්න ඕන ගමනක්. ඉතින් ඇතනම ගිහිල්ලා විනාශ කරන්න එපා. අපිත් ගියාට අපි ට්‍රැවලර්ස් ලා විදිහට අපි දන්නවා. අපි මම මගේ අත්දැකීම් වලින් මම ගොඩක් යාළුවෝ මගේ අයත් එහෙමයි. අපි ටොපික් වලයක්වත් ගිනින එකක් දාලා එන්නේ. අපි අරගෙන එන්නේ. ඇයි අපිට අරන් යන්න පුළුවන් නම් ඇයි අපිට අරන් එන්න බැරි? අපි ඒ වගේ යන්නේ. ඉතින් අපි ගොඩක් ආරක්ෂා කරනවා. ඉතින් ඒ දේවල් එක්ක කියන්න තියෙන්නේ hidden place තියෙනවා ලස්සන. ඉතින් යන්න ඕල්ට හොයතරතුරු හාගෙන යන්න පුළුවන්. මමත් අසගෙන ගොඩක් තැන් තියෙනවා. නකල්ස් රේන්ජ් එක ගත්තාම හරිම ලස්සනයි ලංකාවේ. ඉතින් සමනල අඩවිය ගත්තාම හරිම ලස්සනයි. එහෙම තමයි ඉතින්. ඔය ඔය කතාව ඇතුලේ මට මේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. හැබැයි මට ඔබේ කතාවට බාධා කරන්න හිතුනේම නැහැ. මොකද ඒ තරම්ම වටින කතාවක් හින්දා මේ ඇත්තටම දැන් එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අවාරේ සිරිපා කරුණාව කිව්වම මේක මේ ඇත්තටම මේ දෙවියන් වඳින්නවත් බුදුන් වඳින්නවත් නෙවෙයි. මේක දැන් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා.
හැබැයි මේ ට්‍රෙන්ඩ් එක මම කියනවා මේ මොකද මේකට වාරයක් සහ වාරයක් කියලා සිරිපා කරුණාවට වැටෙන්නකුත් හේතුකුත් තියෙනවානේ. ඉතින් මම ට්‍රැවල් කෙනෙක් විදිහට මේ මට වඩා හොඳට ඒක මේ ඔබ දන්නවා ඉරිෂා. ඒ නිසා මේ මේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි මේක. අන්න ඒ කාරණේ අපි පැහැදිලි කරලා දෙමු නේද අපිව බලාගෙන ඉන්න පිරිසට. එහෙම නැත්නම් ඒක මේ ලොකු අඩුපාඩුවක්. මොකද හැමෝම මේ ට්‍රැවල් කරන තැනක් විදිහට තවත් දැක්කොත් සිරිපා කරුණාව අවාරය යන ඒක වැඩක් නැහැ. ඔය ඇත්තටම කියන්න කැමති මේ සංවේදී පරිසර කලාපයක් තියෙන සංවේදී සත් කොටස ජීවත් වෙනවා. ඉතින් වෙනකල් රේන්ජ් එක වුණත් එහෙමයි සමනල අඩවිය වුණත් එහෙමයි ගොඩක් තැන්වල එහෙමයි. ඉතින් අපි ඒක රැකගන්න එක අපේ යුතුකම. ඉතින් ට්‍රැවලර්ස්ලා විදිහට මම කියන්න තියන්නේ ට්‍රැවල් කරන කෙනෙක් විදිහට හැම තැනම එහෙම යන්න බෑ. ඇත්තටම ඒක ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඒකයි මම ඇත්තටම ඉස්සෙල්ලාම අයර කිව්වේ ඒ තැන්වලට කියන්න බෑ කියලා. ඉතින් කුහකමක් කියලා හිතන්න එපා. ඇත්තටම කියන්න බැරි ඒ නිසා. ඉතින් ට්‍රෙන්ඩ් එකක් කරගන්න එපා. රැල්ලට යන්න එපා වාරෙත්. ඇත්තටම මම පෝස්ට් එක ලිව්වේ මගේ අත්දැකීම මම ගොඩක් තැන්වලදී බෙදාගෙන තිබුණා. මම මේ ලියන පෝස්ට් එකක් මෙහෙම මම ගියපු විස්තරය ගැන. ඉතින් ඇත්තටම අවාරේ ගියපු එක ගැන වුණත් මම ලිව්වා. සමහර වෙලාවට මට ඉතින් හිතෙනවා මම මේ ලියපු එකෙන් ගොඩක් ආපෝ ට්‍රෙන්ඩ් එකක් එයි එහෙමයි කියලා. ඉතින් ඉල්ලන්න තියෙන ලොකුම දේ තමයි අවාරේ ලස්සනයි තමයි ඒ උනට අපිට තව තැන් තියෙනවා. ඉතින් අවාරේ ගියා වුණත් ඔයාලා ඒක අවාරේ ට්‍රෙන්ඩ් එකක් කරගන්න එපා කියලායි. රයිට් හරි. ඒ වගේම ඉරේෂා මේ ප්‍රශ්නෙත් අනිවාර්යෙන්ම මේ තරුණ පරපුරේ කෙනෙක් විදිහට මේ තරුණ නියෝජනය කරන කෙනෙක් විදිහට මම ඔයාට ඔයාගෙන් අහන්න ඕනේ. මොකද මේකට පිළිතුරක් අනිවාර්යෙන්ම මම ඔබෙන් අපේක්ෂා කරනවා. අර සංස්කෘතිය ගැන අපි මුලිනුත් කතා කරානේ. සංස්කෘතිය ලංකාවේ සભ્યත්වය, ලංකාවේ සભ્યත්වය විනාශ කරනවා කියයි, සංස්කෘතිය විනාශ කරනවා කියයි, ගෑන් ළමයින්ට මේ තවත් හුරුවක් දුන්න කියාවි. මේ එහෙම නෙවෙයි. කෙල්ලෙක් වුණාම මේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන තමන්ගේ හැදියාවත් තියාගෙන මේ හැම දෙයකටම මුණ දෙන්න හයියක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා නෙමෙයි. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ ගැන මේ අපි දෙයක් කියමු. මොකද ඔබට තිබිච්ච චෝදනාව වලට මම හිතන්නේ ඒක පිළිතුරක් වේවි. ඔය ඇත්තටම මේක ගෑන් ළමෙක් ඉදිරියේ රාමුවක් කොට වෙන්න ඕන කාලයක් නෙමෙයි. කාරේ රාමුවෙන් අපි එළියට එන්න ඕනේ. ඉතින් ඒක තමයි ආත්ම ශක්තිය. ඒ ආත්ම ශක්තියත් එක්ක ඉස්සරහට එන්න ඕනේ. ඉතින් මටත් තිබුණේ ඒ වගේ ආත්ම ශක්තියක්. ඉතින් අපි සබහ ධර්මයට ආදරය කරනවා නම් අපි සත්තුන්ට ආදරය කරනවා සබහ ධර්මයක ඉන්නවා නම් අපිට වරදින්නෙත් නෑ. ඉතින් අපි ඒ විදිහට තමයි අපි එන්න ඕනේ. එතකොට අපිට කරදරයක් උත් වෙන්නේ නැහැ. ඉතින් අපි සබහා ධර්මයට ආදරය කරන තරම සබහා ධර්මයෙන් අපිට ලැබෙනවා. ඉතින් මේ දේවල් එක ගෑනු කියන අර මම මුලින් කිව්වා වගේ ගෑනු ළමයේ ගෑනු කෙනෙක් කියන අපි ෆ්‍රේම් එක කඩන්න ඕනේ, ඉස්සරහට එන්න ඕනේ. බය වෙන්න එපා. අපි සබකෝලෙන් එළියට එන්න ඕනේ. අපි කතා බහ කරලා හැමෝ එක්කම ඉතින් මේ විදිහට ඉන්න ඕනේ. මගේ චරිතය ගත්තාම මම කියනවා ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම හැමෝත් එක්කම කතා බහ කරලා ගෑනු පිරිමි වේදයන් නැතුව ආශ්‍රය කරපු කෙනෙක්. ඉතින් මගේ තාත්තා මීක හිටපු කෙනෙක්. ඉතින් ඒ ආభాෂයත් මට තිබුණා. ඇත්තටම මගේ අයියා කොයි වෙලෙත් මාත් එක්ක ළඟින් හිටපු. ඉතින් අපි දෙන්න ළඟින් විතරම හිටියා. ඉතින් අයියාගේ යාළුවෝ එහෙම ගත්තාම ඉතින් මම ගොඩක් වෙලාට ආශ්‍රය කරේ පිරිමි ළමයි සහ ඒ දේවල්. ඉතින් මට ඒ දේවල් එක්ක ලොකු ආభాෂයක් තිබුණා මේ ගමනේ ට්‍රැවල් මට එක්ස්පීරියන්ස් එකකට එන්න. සා මං අර කිව්වේ ලොකු මං ගොඩක් දේවල් හොයලා ඒ විදිහට තමයි ගියේ. ඉතින් හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ මේ ෆ්‍රේම් එකෙන් එළියට එන්න. සා මේ ඉතින් ගෙදරින් ඇත්තටම මට ඒ දේවල් වලට කියන්නේ නීති නැහැ. එයාලත් අර නිතරම ඉතින් මගේ අම්මා වුණත් අයියා වුණත් සමාජෙක ඉන්නවා. ඉතින් එයාලා හිර කරන්නේ ඔයා මේක කරන්න එපා ගැල්ල මේ ටැටු එකක් ගහන්න එපා මිනිස්සු මොනවා කියයිද? නැහැ. මිනිස්සු මොනවා කිව්වත් මං ඔයා ජීවිතේ ඔයා විඳින්න ඕනේ. ඒ එතන ඉන්න ඔයා ඉස්සරහට යන්න ඔයා ගමනක් යනවා නම් අපි ඔයත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් හැමදාම යාළුවගේ විශ්වාසයේ තියලා තියෙනවා යාළුවා මගේ පස්සෙන් ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තටම ගෙදරින් එළියට බහින්න කෙනෙක් ගැද්දී අම්මලා වුණත් ආ යන්න එපා බය කරනවා. ඉතින් ඇත්තටම ඒක නෙමෙයි මගේ අම්මගෙන් අයියගෙන් මට හම්බෙත සපෝට් එක. අද මම මෙතන ඉන්නත් ඉස්සරහට මට ඊ ගමන යන්නත් ලොකු සපෝට් එකක් හම්බුණා ඒ වචන ටික. ඔයා යන්න එපා. ඔයා යන්න එපා ඔය ගමන කියන එක කවදාවත් කියන්නේ පරිස්සමෙන් ගිහින් එන්න. ඔයා හිතනවා නම් ඒක හොඳයි කියලා. ඉතින් ඒක තමයි කියලා තියෙන්නේ හැමදෙස්සම. ඉතින් අපි සමාජයේ අනිත් අයගේ මේ ආදර්ශය ගන්න මේ දේ තමන් දන්නෝනේ. තමන්ගේ ආත්ම ආරක්ෂාව තමන්ට ඕන කරන දේවල් මොනවද? තමන්ගේ ආත්ම ආරක්ෂාව වැඩි කරගන්න. ඉතින් යාළුවා ආවා. මේ යාළුවාවත් අපි වෙන්නමු. මේ යාගේ නම මොකද්ද? මෙයා ලීසා. ලීසා. හරි ආදරේ මේ ෂුනුලිට. මොකද මේ යන්න යන තැනට එනවා නේ? ඔව් ඇත්තටම යා මා ආදරේ. ඉතින් ඇවිල්ලා ඉන්නවා දැන් මේ වෙද්දි සමාජිකයෝ ටිකුත් ඉන්නවා මෙයාගේ. ඉතින් එයාලත් එක්ක හරි ආදරෙන් ඉන්නේ. ගෙදර ඉන්නවා තව. මං ඇත්තටම මගේ වෝල් එකට ගිහලා බැලුවා වුණත් ඕන කෙනෙක් මාව දන්නවා. ඉතින්
සමාජෙ ගොඩක් උදව් කරන්න පුළුවන් මට බැරි වුණත් මට මගේ සල්ලි ගෙන මට ඇත්තටම ලොකු පඩියක් හම්බෙන්නේ මං කියෝ වගේම වැඩ කරන තැන සීමන්ස් එක ඉතින් හොඳ පඩියක් හම්බෙනවා ඉතින් ඒවා සහ ඒ දේවල් එක්ක මට පුළුවන් විදිහට මම සමාජයට උදව් කරනවා සත්තුන්ට ඉතින් තව කෙනෙක් ඉන්නවා ඔය ඇවිල්ලා පාරේ හිටපු අයව ගෙනල්ලා ඉතින් හොඳ කරලා ආය දෙනවා සමහරලාට ඔය නැති බැරි මිනිස්සුන්ට ඉතින් මං හැම අවුරුද්දේම අන්තිමට දෙසැම්බරේ මම පොත් දෙන ළමයින්ට ඉස්කෝල වල ඇත පැති වලට ඉතින් ඒ වගේ වැඩත් අය කරගෙන යනවා. ඒ දේ තමයි වෙන්න ඕනේ. අපි දෙන දෙයක් තමයි අපිට ලැබෙන්නේ. අපි මේ ජීවිතේ කරන දෙයක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒ දේත් කියන්න කැමති. ඉතින් මං හරි ආදරේ මේගොල්ලන්ට. ඉතින් මෙයා තමයි ඉන්නේ. කී වගේ. රයිට්. ෂන්ලු එහෙනම් කාල වේලාවත් යනවා. අපි වැඩ කටයුතු අවසන් කරමු. ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ කටයුත්ත රේක දුනාට මේ ඔබේ තියෙන එක්ස්පීරියන්ස් ටික ඒ විතරක් නෙමෙයි මේ අර Facebook එක හරහා සමාජ මාධ්‍ය හරහා ඔබට එල්ල වෙච්ච චෝදනා ටිකට උත්තර තමයි අපි මේ දුන්නේ. සහ අර මිනිසුන්ගේ හිතේ තිබ්බ කුතුහලය සහ අර ශ්‍රී ලංකාවේ තියෙන අර දූපත් මානසිකත්වයට අවශ්‍ය උත්තර ටික ඔන්න අපි දුන්නා. බලන අය අහන අය තමන්ට ඍෂිසේ එහෙම නැත්නම් තමන්ගේ මානසිකත්වය අනුව අනිවාර්යයෙන්ම මේ දේ ගණීවි. මොකද අපි මේ කියපු දේවල් ටික ඇතුලේ අනිවාර්යයෙන්ම මේ ට්‍රැවල් එක්ස්පීරියන්ස් එක විතරක් නෙවෙයි ජීවිතය ඇතුලේ ගෑන් ළමෙක් හැදෙන්න ඕනේ කොහොමද කියන කතාන්දරෙත් මම හිතන්නේ ෂොන්ලි බොහොම අපූර්වට කිව්වා. මේ ගමනට එදා ඉඳලා අද දක්වා ආපු මේ ගමනට සපෝට් කරපු පිරිසක් ඇති සහ අවසාන වශයෙන් කියන්න දේවල් ටිකක් ඇති. අන්න ඒ දේවල් ටිකත් අපි කියලා අපි වැඩේ අවසන් කරමු නේද? ඔව් අයියේ මට ඇත්තටම මේ අවස්ථාව මේ දේවල් සමාජයට අවශ්‍යම ටික මට ඔයාලා කියන්න අවස්ථාවක් දුන්න DS TV ඔයාලට ගොඩක් ස්තුති කරනවා මුලින්ම. ඒ වගේම මම මගේ අම්මට අයියට නංගිට අක්කට ඒ අයට මේ අවස්ථාවේදී ගොඩක් ස්තුති කරනවා මගේ මේ ගමන එන්න මට ඉස්සරහටත් යන්න දෙන මේ සපෝට් එකට. ඒ වගේම මගේ මම ඇත්තටම ජොබ් එකක් කරන කෙනෙක්. මම මේ ජොබ් එකත් එක්ක තමයි මේ ට්‍රැවල් ජීවිතේ මම අරගෙන යන්නේ මම සීමන්ස් කම්පියුටර්ස් කිරිබත් කඩේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ලොකු සපෝට් එකක් හම්බෙනවා මට කොහරි ගමනක් යන්න උනහම මෙහෙම දැනටත් මගේ වීඩියෝස් ටික එඩිට් කරගන්න ඉතින් මට ලැප් එකක් දීලා කරලා ඒ දේවල් වලින් සපෝට් ඇති අනිත් දේවල් වලටත් ගොඩක් සපෝට් කරනවා. ඉතින් ඇත්තටම මතක් කරන්න කැමති ඒගොල්ලන් මට ස්පොන්සර් කරනවා වගේ හැම දෙයකම මාත් එක්ක දැනටත් ළඟින් ඉන්නවා. සහ මාත් එක්ක ට්‍රැවල් කරපු යාළුවන්ට හැමතරම මේ අවස්ථාවක් කරගන්න ස්තුති කරන්න ඉස්සරහටත් ඉතින් යමු කියලා තමයි කියන්න තියෙන. ඉතින් ඔයාලටත් ස්තුති හැම දෙයකටම ගොඩාක් ස්තුති. ඉතින් මේ වෙනකම් මාත් එක්ක හිටපු නම් ගම් නොකීපු හැමෝටම ගොඩාක් ස්තුති. එහෙනම් අපි අදට සමු ගන්නවා ෂෙනුලිත් එක තමයි කතා කරේ. නිල් නයනී රේෂා නිල් නයනී ආදරයට හැමෝම කියන්නේ ෂෙනුලි කියලා. එහෙනම් ෂෙනුලි ජය වේවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අර ලෝකේ වට යන හීනේ ඉක්මනටම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිටත් පුළුවන් සපෝට් එකක් අපි අනිවාර්යයෙන්ම දෙනවා. ආයි දවසක අනිවාර්යයෙන්ම හම්බෙමු. මීට වඩා ලොකු එක්ස්පීරියන්ස් එකක් එක්ක තවත් කතා කරන්න බොහෝ දේවල් එක්ක. අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න DS TV. අපිව subscribe කරන්න subscribe කරලා තියාගන්න මේ වගේ අලුත් දේවල් වෙනස් වෙන ලෝකේ අලුත් දේවල් අරගෙන අපි එන්න ලෑසි. ජය වේවා ඔබ හැමෝටම.